දෙවරිනම කතාවට ආදරෙන් පිළිගන්නවා කවුද හිතුවේ මෙහෙම දෙයක් අනුහස් කරාවි කියලා. ඉතින් අපිට අද වීඩියෝ එක තුලින් මේ සම්බන්ධව කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමකුත් කරනවා. ඒ තමයි මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඔයා සතුව තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවා නම් එහෙනම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්න අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි. මම මේ වෙලාවේදී ඔයත් එක්ක සාකච්ඡා කරන්න සූදානමක් තියාගන්නේ. ඉතින් කොහොමනත් මම දැන් තව දෙයක් ගැන ඔයාට මෙතනදී සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක මට මෙන්න මේ විදියට ඔයාට පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්කමක් තියෙනවා. ඔයා විශ්වාස කරන්න ඕනේ කාරණාවක් ගැන මට දැන් මේ විදියටත් ඔයාට මතක් කරලා දෙන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. කොහොමනත් ඔයා මෙන්න මේ කතාව ගැන හොඳටම තේරුම් ගන්න ඕනි කියන කතාව මම මතක් කරලා කියනවා. ඇත්තටම අනුහස් මේ දවස්වල හරිම වේදනාවෙන් ඉන්නේ. ඉතින් සමාධි ගොඩක් වෙලාවට තමන්ගේ තාත්ත වෙනුවෙන් මේ හැමදේම කරනවා කියලා කිව්වත් හැබැයි ඉතින් ඔය රණජීවගේ පුතා කොයි වෙලාවක හරි ගෙදර යත් එකතු වෙලා කසාද ගැන කතා කරලා ප්‍රශ්න ගොඩක් ඇති කරાવી. එතකොට මේ හැමදේම වෙනස් කරන්න පුළුවන් තැනකටපත් වේවි කියන කතාව තමයි අපි හැමෝටම දැක බලා ගන්න පුළුවන්කමක් ලැබුණේ කියන කතාව මම මේ වෙලාවේදී මතක් කරනවා. ඉතින් කොච්චර පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරත් මේ දේවල් පැහැදිලි කරගන්නේ නැතුව ඇත්තටම කියනවා නම් අනුහස් මම මේ හැමදේම කියලානේ තියෙන්නේ. ඒ නිසා අනුහස් බය නොවී ඉන්න ඕනි කියන කතාව තමයි මෙතනදී නිරන්තරයෙන්ම කියන්න කටයුතු කරන්න කියන කතාව මම අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට කැමති වෙනවා කියලයි අද අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් කොහොමුණත් මේ දේවලුත් එක්ක තව දෙයක් ගැන අපි හැමෝටම කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන. මම මේ මොහොතේදීම ඔයත් එක්ක සාකච්ඡා කරන්නටත් උනන්දුවක් තියාගන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් කොහොමහරි තව දෙයක් මට ඔයත් එක්කම මේ විදියට කතා කරන්න පුළුවන්. ඔයා දන්නවනේ ඇත්තටම අනුහස් කියන්නේ ඕන දෙයක් ගැන ඕනවට වඩා වැඩිපුර හිතන කෙනෙක් කියන එක මුල ඉඳන්ම කතා කරන්න කටයුතු කරා කියන කතාව තමයි අපි හැමෝටම දකින්න තිබුණේ. ඒ වගේම තමයි ඇත්තටම අනුහස් හැම දෙයක්ම ගැන ඕනවටත් වඩා වැඩිපුර හිතන නිසා මේ වෙලාවේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා කියන කතාවත් දන්නවා. ඒ වගේම ලිහිණි මේ ගැන ඇත්තටම පැහැදිලි කරලා දීලා තිබුණා. හැබැයි ඒ වුණාට කිසි දෙයක් පැහැදිලි කරගන්න උනන්දුවක් සමාදර තිබිලත් නැහැ. කොහොමනත් මේ දේවලුත් එක්ක අපිට තව දෙයක් මෙතනදී මතක් කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ කියන්නේ ඉදිරියට ඔය අනුහස් ඉන්නවනේ. අනුහස් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ දෙයක් සිද්ධ කරනවා. ඒ තමයි තමන්ට දැනෙන වේදනාව කොච්චරක්ද සමාධියටත් ඒ වේදනාවම දැනෙනවද කියන එක අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න ඕනි කියන අදහසින් ලිහිණිත් එක්ක යාළුයි වගේ පේනනවා. එතකොට සමාධියටත් තමන් කරපු දේ වැරද්ද තේරෙන්න පුළුවන්.